বার হেঙ্গুম হাদবল মেবেন্নট দেন হেম দেনম হিত সংবর করান্নট ঈশ্বর পুরুদু সিরি তাক ইটু করান্নট কিয়মুদ নমস্কারয় সিল লাবান্নট বুদ্ধং শরণং গচ্ছামি ধম্মং শরণং গচ্ছামি সংঘং শরণং গচ্ছামি দ্বিতীয়ং পি বুন্দং শরণং গচ্ছামি দ্বিতীয়ং পি ধম্মং শরণং গচ্ছামি দ্বিতীয়ং পি সংঘং শরণং গচ্ছামি তৃতীয়ং পি বুন্দং শরণং গচ্ছামি তৃতীয়ং পি ধম্মং শরণং গচ্ছামি তৃতীয়ং পি সংঘং শরণং গচ্ছামি পানাতি পাতা বেরমণী শিক্ষাপদং সমাদিয়ামি অদিন্নাদানাবেরমণি শিক্ষাপদং সমাদিয়ামি কামেষু মিচ্ছাচারাবেরমণি শিক্ষাপদং সমাদিয়ামি মুসাবাদাবেরমণি শিক্ষাপদং সমাদিয়ামি সুরামেরয় মজ্জপমাদঠানাবেরমণি শিক্ষাপদং সমাদিয়ামি সমন্ত চক্রবালেষু আত্রাগচ্ছন্তু দেবতা সদ্ধম্মং মুনিরাজস্ শুনন্তু
සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ගම්පියසේමෝදු සෙනෙහස දේවා ගමින් ගමට මේ හඬ පැතිරේවා දේව සමන් හඬ දම් හඬ ගාවා දහම් අසන්නට දෙවියෝ වඩිත්වා සංසාරේ කඳුළු දැකලා එය අපටත් කියා දුන්න මහකරුණා දයාගුණය බැහැහිතලා නිම කරන්න දෙතිස් මහා පුරිස ලකුණු සක් රජුටත් බෑමවන්න නිවන් දකින තුරුවවසර ලොවතුරු සිරි පාවඳින්න අගක් මුලක් නැති ගමනේ නැවතුම් පල ගැන අහන්න එදාමෙන්ම හෙටත් වටින මොසානොවන බස්නසන්න හිතරාවට රිදුම් දෙවන මුහදුරු මහා කඳු බිඳින්න නිවන් දකින තුරුවවසර සිරිසාදහම් සරණ යන්න බුදුන් වැඩිය මං සලකුණු සොයාරහත් පල ලබන්න පින්කල උතුමන්ගේ ගුණ බැහැයක කවියක බඳින්න ගිගෙදරින් පිටත් නොනේ සංසාරින් එගොඩ වෙන්න නිවන් දකින තුරුවවසර ආරිය සංඝ ගුණ වඳින්න සසරේ පුරුද්දට මාළඟ සිවුරු දැරු ගරු සිරි විමල හිමි සහ හාමුදුරුවරු
कीटक दिसी तेई सासरेत मागे ने यो वीरू अवसर पात मी होंद वैड कट मितन सारू सितु विली दहनें आवदी करन दाहं ममावे सुवय विदिन्न कविरस वैहेन दाहं असन्न पिंवत कावोरुन साधु कियन्न वसंसानये खिलवर वाप पोय लंगाई रसवी सेवम अद मी वागे बनक असाई विष्णुय पुरा दारुवांगे दिनय गिवे लासंसन कराई लोव गुण दम तियन लामाई पुंची लामाई मालवागेलु लोको नाम सुवंद देलु ए गान दान नेति लोको आय में माल वातु कराई पालु लासंसन बोहो माल गासंवल पिपेन्ने नेतीनां सुवंद मुन एकटद हैदेन्ने बोगन इला हम मिदुलेम पिपेन्ने समान पिंच ऐ आडुवें दकिन्ने तिबुनात समहारुं लांग महाउगात काम बिंदुवाक वातनो मैतिवी गोस मिनिसं काम वैडी हिटी गुरुं दे गुरुं हाट सलकीम नती राट वेईद वैडी हिटी दीन समरीम इपदिला विंदवला मेरन आयत इपदिला ए वैडेम करन परक तेरक नेती संसारेक आगे तंग नोदेन दुगनयन लो सतुन वेत मह करुणावेन ससरेहि बिहिसुनु बव कियादुन निवनेहि सोदुरु बव सयादुन अतरतुर मग वेदम कियादुन सतर अपाये दरुटु वसादुन भाग्यवतुन वहन्सेगे दहमे नमिन श्री गुणशेखर आराम पिनबेमेहि सिट अद युगासन कविबन अहन मे मोहतट सहभागी वेन मे उतुम पिंकमेहि प्रधान दायकत्ते दरन मवुरुन उपासिकावन तुंदेना विधियट प्रियंगनी मातावत मालनी मातावत जयंती मातावत एतुलु एकी पौल्वल नैहितवतुन समग अवसावट सहभागी वेन सेलु सदहति पिनवत्नी पिनवतियनी श्री सुमनतिस्स धर्म विद्यालय आदरणीय गुरुमावुरुन समग दयाबर दूपुतुनी मे पुण्यवंत वेलाव
සූදානම් ඔබට ආසන දෙකක වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් ධර්ම කාරණා ගොඩක් අහන්නට ඉඩ සලස්සන්න. අද අපේ පින්බිමට අපි පුංචි කාලේ ඉඳලා දන්න පූජනීය මස්සන්නේ හාමුදුරු වැඩම කිරීම අපිට ලොකු ගෞරවයක්. ළමයි අහගෙන නේද ඉන්නේ? අහගෙන නේද ඉන්නේ? එහෙම නේද? පුතාලා දූලට අපි උදේ කියලා දුන්න අපේ හාඳුරුනේ මේ ලෝක ළමා දින කියලා එකක් නැහැ කියලා. හැමදාම ළමයින්ගේ දින තමයි කියලා. ඒක එක දිනයකට සීමා කරපු වැරද්දට වන්දි ගෙවන જાතියක් අපි කියලා. ඊයේ ලෝක ළමා දිනේ කියලා සමරලා පහවදා තාත්තලාගේ දිනේද අම්මලාගේ දිනේද? එහෙම දන්නේ නැහැ. කොමුණත් 308 දවසම අපේ දවස් තමයි. අද මේ උතුම් වැඩසටහන කීයට වෙර වෙයිද දන්නේ නේද ආඳුරු? හදිසි නැහැ නේද කාටවත්? දෝනිලා පුතාලටත් හදිසි නැතිව ඇති කියලා හිතනවා. අද මට කියන්න ඕන ඔබට අපේ පූජනීය මාස්සැනේ විජිත හාමුදුරුව දම්දියාසපෝ නිර්මාතෘවර අපේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ කවියක් මම මුලින්ම අහන්නේ දකුණු කොරියාවේදී. මම දවසක් එහෙ වැඩ ඉන්න කාලෙක මව්පිය වන්දනා කියලා YouTube එකේ ඉල්ලපු ගමන් එන්නේ මස්සන්නේ හාමුදුරුවන්ගේ වැඩසටහන. එදා තමයි මම ඉස්සෙල්ලම මේ නම ඇහුවේ. කවියා තිබ්බා දෝනි එක තමයි කවිය. මස්සන්නේ හාමුදුරට මතකද මන් දන්නේ. මම ඔකට බැනුනොත් ඇහුවා. එහෙ දන්නවද? මස්සන්නේ හාමුදුරේ දවසර කවියක් කියන ආදරණි මම ඒක මැදින් කියලා දාන්න ඕනේ. මහනෙල් මල් නිල් පාටට හැරුනේ කොහොම අම්මේ. මට ඉතුරු ටික මතක නෑ ආදරණි. ඔන්න ඔය වගේ කවියක් මට ඉතින් මේක කීන් ගාලා ඇහෙනවා. මං ඉතින් කවියට කැමති කෙනා හින්දා මම මාපිය වන්දනාව පටන් ගන්න ඒ කවිය පාවිච්චි කරා දෙතුපලක. කවුරු හරි එකක් YouTube එකට දාලා තිබුණා. මට එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා අනුන්ගේ කවියක් නේද කියන්නේ කියලා. ආය මං කියන්න ගියේ අනුන්ගේ කවි. ඕකෙන් තමයි මට මස්සන්නේ හඳුරු මතක. ඉතින් කොහොම වුණත් උන්වහන්සේ දන්නවා මං හැමදාම කවි හදන කෙනෙක් කියලා. ඉතින් එදයින් පස්සේ අපි අවුරුදු ගාණක් ගත වෙලා මේ විදිහට මෑත කාලේ හම්බ වෙනවා. අපි දෛවෝපගත සිද්ධියකට වගේ අපි දෙනම දැන් වැඩි ඉන්න ටිකක් ළඟ. දැන් අපි ඉඳලා හිටලා තැන් තැන් වලදී හම්බ වෙනවා. දැන් මගේ බොහොම කල්යාණ මිත්‍රයෙක් විදිහට උන්වහන්සේ අපි ඇසුරු කරන්නේ අද දවසෙත් බොහොම කාර්යබහුලකම් මැද. පසුගිය දවසක විදේශගතවත් වැඩ ඉඳලා අද අපේ පන්සලේ පින්කමට වෙලා වෙන් කර ගැනීම පිළිබඳව අපි උන්වහන්සේට පින් දෙනවා. දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් ඉතින් කාලයක් තිස්සේ නොදුටු මිත්‍රයෙක් ළඟදි ළඟදි දැකලා පන්සලටත් ඇරියට පස්සේ නෑකා වගේනේ අපිට නෑ දේවාපුව මත හදිසි නෑනේ ළමයි. කොහොමද මං හිතනවා ඔයගොල්ලන්ට හදිසි නැති වෙයිද කියලා. ඉතින් අපි එහෙනම් අද දරුව වෙනුවෙන් කරන වැඩසටහන පටන් ගන්න හදන්නේ. එහෙම කියලා අම්මලා යන්න හදන්න එපා. අම්මලා පන්සලටත් මේකේ වටින දේවල් ගොඩක් තියෙනවා. මොකද ළමයි කියන්නේ ළමයින්ට එහෙම නේද? ළමයි කියන්නේ ළමයින්ටනේ. එහෙම නැතුව තාත්තරට නෙවෙයිනේ. මේක ගොඩක් මාරු කරගත්ත කාලයක්. අපේ ජාතියේ දරුවන් ඊටාම දරුණු ලෙස අමනුස්සකම් අහුලාගෙන යන යුගයක්. එහෙ වූ යුගයක මේ උතුම් ධර්ම දාණය දූපුතුන් සහ මව්පියන්ගේ ජීවිත පරිවර්තනයේ පිණසම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අප විජිත හඳුරන්ගෙන් අහමුද මේ අද අපි මොනවා ගැනද කියලා දෙන්න හදන්නේ කියලා. කම්මස්ස කාමානව සත්තා කම්මදායාද කම්මයෝනි කම්ම බන්දු කම්ම පටි සරණ කම්මං සන්තේ විභජති
යදිදං හීනම් ප්‍රතිතායාති මානවකය සත්‍යයන් කර්මයම තමා අයත් කොට ඇත කර්මයම කාරණය කොට ඇතා කර්මයම දායාද කොට ඇතා කර්මයම පිළිසරණ කොට ඇතා කර්මය ඒමේ උසස් බැව් පිණිස සත්වයා බෙදන්නේය මජ්ක්‍ධිම නිකාය චුල්ලකම්ම විභංග සූත්‍රය කර්මයයි කර්ම ඵලයයි ගැන තමයි අද බණ කියන්නේ අපේ හාමුදුරුව මතක් කළා මේ හැම දිනාගෙම ජීවිතවලට වටින ගැඹුරු දහමක් අපි කවියට එකතු කරගෙන අද බණට කියමු කියලා ඉතින් මගේ කල්යාණ මිත්‍ර සහෝදරයෙක් වගේ ආදරයෙන් ආශිර්වාද කරමින් ළඟ ඉන්න විහාරගම සිරිනන්ද ගෞරවනීය හාමුදුරුවන්ගෙන් අවසරයි අපේ හාමුදුරුවනේ අද අපේ මාතෘකාව චුල්ලකම්ම විභංග සූත්‍රය චුල්ලකම්ම විභංග සූත්‍රයේදී සුබ මානවකයාට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා පුතේ කර්මය සහ කර්මඵලයේ පිළිබඳව එක වෙලාවකට හිතෙනවා ඇති මේකත් මහ කරුමයක් කියලා හැබැයි මේ කියන්නේ ඔය කියන කරුමේ ගැන නම් නෙවෙයි මේ කර්මය ඔබට සසර කරපු කර්මයේ සහ විපාක ගැන ඔබට කියලා දෙන්න හදන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට වඩා අරය හරි ලස්සනයි මට වඩා එයාට සල්ලි තියෙනවා මට වඩා එයා පොසත් මට වඩා එයාට මහේශාක්‍ය තියෙනවා ඇයි එහෙම උනේ ඒ හේතු ටික තමයි අද බණට අපි කියන්නේ කෙනෙක් ලස්සන වෙන්නේ කෙනෙක් අවලස්සන වෙන්නේ කෙනෙක් පොහසත් වෙන්නේ කෙනෙක් දුප්පත් වෙන්නේ මේ සියල්ලට පිළිතුරු අද මේ බණ කතාවේ ඇතුලේ තියෙනවා ශ්‍රාව දානව ඇහුවොත් ඔබට ජීවිතේට වටින ධර්ම කරුණු රාශියක් අද මේ බණ කතාව ඇතුලේ ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා අපේ හාමුදුරුවනේ අහන්න මේ චුල්ලකම්ම විභංග සූත්‍රය सवेत नुवर सुदु बुदुरेस दाहार गालनवा देउरं वेरे सोमिहिरी दाहं एसेनवा मामुनु गे आक में नागरे तैन कतियनवा ओहो गे नीवस लांगीम बुद्धो सामी दुवाडी नवा मामुने कुंसीटी ओहो गे नाम तो देईय तिबुनात दानय हिस मिस दीटू गाती बोहोय देख देख मैनिक समहारुन गे एस आंदय बनिनवा बुदुन हाट ओहुगे बासन रालुय नित्युग गैटेन हैम वेट मोनी दूट बैन्ना ए महापावीं बालेक वे उपदिन्ना ए निवसेम बैलेगे कोस वेत इन्ना ससरे पुरोदु मोनी दूट बूर बूर पैन තේරුණාද මන්ද කතාව අම්මලා තාත්තලා නඟට දන්නවා ඒ වුණාට වෙනදා අහපු නැති කරුණුත් අද ඔබට අහන්න තියෙනවා තෝදෙයිය බල්ලෙක් කියලා ඉපදුනා ඇයි ඉපදුනේ බුදුන්ට බැන්න හින්දා අමතක කරන්න එපා
බුදුන්ට ධර්මයට සංඝයාට අපහාස කරන අම්මා අප්පච්චිට අපහාස කරන ගුරුරුන්ට නංවනං හදන මිනිස්සු මලාට පස්සේ තිරිසන් වෙලා ඉපදෙන එක වළක්වන්න බෑ. එච්චරකට භයානක පාපයක්. ඔය සමහර ළමයි ඉන්නවා ඉස්කෝලේ ගුරුරුන්ට නං හදලා තියෙන. එහෙම නේද? ළමයි හිනා වුණාට පුතෝ ළමයි හිනා වුණාට පුතෝ තුවාලේ කහනකොට සනීප වුණාට ලේනකොට තමයි වැඩේ තියෙන්නේ. ඒකින්ද පරිස්සම් වෙන්න වෙයි. පේනවනේ තෝදෙයට වෙච්ච දේ කවු වෙලා දීපදුනේ. ඒ ගෙදරම බැල්ලිකෙ කුසට ආවා. අම්මලා නම් කියනවා ඔය ගෙයි ගෙම්බෝ ඉන්නව නේද? ඒගොල්ලොත් අපේ නෑ කියලා. ඒ කොහේ ගින්ද මතයි ගිටිනවා. කොහොම වුණත් මිනිහෙක් ඇත්තටම සතෙක් කියලා ඉපදෙන්න පුළුවන්ද? මරණින් මත්තේ පුජ්‍යලේක දැන් හිතන්නක අපි මැරෙනවා. මැරෙනකොට කට්ටියක් දිවී ලෝකෙට. කට්ටියක් අපායට. කට්ටියක් තිරිසන් ලෝකෙට. කට්ටියක් ප්‍රේත ලෝකෙට. කට්ටියක් යක්ෂ ලෝකෙට. කට්ටියක් මේ විදිහට මනුස්ස ලෝකෙට. කට්ටියක් ඔහොම බෙදන්න පුළුවන් නේද අසුරනිකායට. ළමයින්ට තේරෙන විදිහට කිව්වොත් කට්ටියක් ඩස්බින් එකේ පණුව විදිහට. කට්ටියක් වැවේ මාළු විදිහට. කට්ටියක් මොහොදේ මාළු විදිහට. කට්ටියක් කුකුල් ෆාම් එකේ කුකුළු විදිහට. ওই විදිහට මේ ඉන්න අපි ඔක්කොමලා කාලෙකදී බෙදලා දානවා. ඇත්තටම බෙදන්නේ කවුද? කර්මය. තෝදෙයට ඒකයි උනේ. බල්ලෙක් කියලා මේ පුදුනා. බල්ලෙක් කියලා ඉපදුනාට පස්සේ අපිට පේන්නේ නැති වුණාට පුතා බුදුහාමුදුරන්ට පේනවා. ඔය අපේ ගෙවල් වල ඉන්න සමහර බල්ලෝ අපේ නෑයෝ කියලායි කියන්නේ. ඒක නිසානේ බල්ලන්ට උනත් ඕනෝට ආදරය කරන්න එපා කියන්නේ. ඒ දන්නවද? මරණ වේලාවට ඔබව මතක් වුණොත් ඒකත් භයානකයි. කොමුණත් බුදුහාමුදුර දැනන් හිටියා මේ තෝදෙයමයි කියලා. උන්වහන්සේ කතා කළා. පෙර භවයේත් බුදු කෙනෙකුට බැනලානේ සතෙකුව උපන්නේ. ඇයි තෝදෙය නිතවමත් දැන දැන නිරයෙහි වැටෙන්නේ. පුතා සුභට මේක ඇහිලා ලොකු තරහක් හිතට එන්නේ. ඇයි හිමියනි බලු පැටියට අප පංචිගේ නම කියන්නේ. ඔය ඔබගේ පියා තමයි පෙරහුරුවට තවම බුරයි. සුබට මේ ගැන නොම වැටහෙයි. බුදු හිමියන් මෙහෙම දෙසයි. සුබ ඔය සතා ආදරයෙන් නහවලා කවලා සෙනෙහසින් උගේ හිස අත ගාලා. ආදරණීය මගේ අප්පච්චියේ කියලා විමසනු මැනවි ඇති කහවනු සංගවාලා. එයා එක කළා. එයා එක කළා. මොකද උනේ? බල්ලගෙන් බිම හැරුවා. ඇත්තට මෙතන සල්ලි තිබ්බා. දැන් සුබ පිළිගන්නවා මේ තාත්තා තමයි කියලා. ඇත්තමයි. ඔය ඔගොල්ලන්ගේ ගෙවල් වලත් මං දැක්ක මේ ඊපෙරේදත් බල්ලෙක් මැරෙන උණ මාතේ අඬනවා. මං දැක්ක ගෙදර මේ කොල්ලට වැඩිය බල්ලට ආදරේ. එහෙම නේද? එහෙම ගෙවල් තියෙනව නේද? මේ පුතෙක් කියනවා අපේ අම්මා මට වැඩිය බල්ලට ආදරේ කියලා. ඉව පින්ගතුනි එච්චර හොඳ දේවලුත් නෙවෙයි. මොකද මරණාසන්න වෙලාවේ තිරිසන් නිමිත්තක් පහළ වුණොත් ඔබටත් තිරිසන් මව්කුසකට යන්න වෙන්න ඉඩ තියෙනවා. මොකද අවසාන වෙලාවේ මතක් වෙන රූපය හරි වැදගත්. ඒක නිසා මේ මරණ වෙලාවට බල්ලෙක් මතක් වෙන්න වැඩ කරගන්න එපා. කොහොම වුණත් සුබට සැකයක් තිබ්බා. මොකද එයා අහලා තිබුණේ ඒ කාලේ ආගම්වල ඉගැන්වීම් වල විදියට එහෙම මිනිස්සු බල්ල පූසවල ඉපදෙන්න බෑ කියලා.
කොකටත් බුදුහාමුදුරු කීප වැඩේ කරලා බැලුවා ඇත්තටම සුබට දැන් තේරෙනවා බල්ලා ගිහින් බිම හැරුවට පස්සේ මේ තාත්තම තමයි කියලා හිතන්නකො මොන දුකක් ඇති වෙන්නේ නැද්ද කියලා තාත්තා බල්ලෙක් කියලා බුදුනා කිව්වම ඔය අපි දන්නේ නැති වුණාට දරුවනේ ඔයගොල්ලෝ අද බනහලා ගෙදර යනකොට කකුලට පෑගෙන සමහර සත්තු කඩි කූඹි වගේ පෑගිලා මැරෙනවනේ ඇතැම් විට ඒගොල්ලෝ ඕගොල්ලන්ගෙම නෑ දෑයෝ අපි දන්නේ නැති වුණාට තාත්ත කෙනෙක් හාල් මැස්සු බෙදාගෙන බත් කනවා පුතේ පැත්තක ඉඳලා කියනවා කනව නේද හාල් මැස්සු 100ක් කනව ඇති කියලා 100 මැරිලා පුතා කියනවා 100ක් කනව ඇති කියලා ඉ කියන්නේ 100 හාල් මැස්සෙක් කියලා බෙදලා තාත්තගේ බත් එකට අවිල්ල ඇති කියලා තමයි පුතා කියන්නේ පුතා විහිළුවට වගේ කිව්වට ඒ කතාවෙත් ඇත්තක් තියෙන්න පුළුවන් මොකද ඒ සිය ඉන්නකම් මාළු බලන එක තමයි කර කර හිටියේ පින්වත්නි දරුවනේ සුබට ප්‍රශ්න ගොඩයි හිත හදා ගන්න අමාරුයි ඊට පස්සේ සුබ නම් බමුණු පුත් දේවරම වෙත යනවා लोतर मुनि दूसरी पायुग नम दिनवा दुख सहा सातुट मिनि सुन्हाट हिमी वेनवा हे तुव किमद बुदु हिमिगें विमासनवा सियलुम सतुन कर्मय मुल कोट ऐत्ते ने दये कुलेसिन कल कम्मति चित्ते मेकाय पुते महापोलोवे अति तत्ते एकाई मेगन नुब दें देन गत युत्ते कहीं वचन एं मन सिंह कुसल कोट मिय देन दावसे देउलोव पेनी सिट यम किसी के निक सिही निं पिबिदुनु लेसट उपदी दिव्य लोकये कल कुसलयट पुते लमाई कियनवा नेद कल कल दे मुकद दोनी पल पल दे एतकोट अम्मला कियनवा नेद लद हटियट तमाई पुद आइज़क न्यूटन कियला तियनवा नेद සෑම ක්‍රියාවකටම බලයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත බුදුහාමුදුරුව වදාරනවා කර්මය සත්‍යය බෙදයි පින්වත්නි දැන් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා සුබට සුබ මිනිස්සු සිතින් හරි කයින් හරි වචනයෙන් හරි ඒ මොනවද පුතා සිතකය වචන කියන්නේ සිතකය වචන කියන්නේ තුන්දොර මොකද පව් හරි පින් හරි ඇතුල් වෙන්න පුළුවන් මේ දොරවල් වලින් තමයි වෙන ජනේල් එහෙම නැහැ ඒක ඔය දොරවල් තුනින්ම යන්න ඕන පව් හරි පින් හරි ඒකයි එකට තුන්දොර කිව්වේ ඕක දන්නේ නැති ළමයි තමයි ඉස්සරහ දොරයි මැද දොරයි පස්ස දොරයි කියන්නේ සිතකය වචන ඔය සිතින් කයින් වචනෙන් පව් කළාම ඒ උදවිය මලාට පස්සේ උපදින්න පුළුවන් තැන් හතරක් තියෙනවා කිව්වා මොනවද ඒ හතර නරක තිරිසන් പ്രേත අසුර අපි කියමු කවුරු හරි කෙනෙක් සිතින් හරි කටින් හරි ඇඟෙන් හරි පින් කරයි කියලා එයාගෙන් ඉපදෙන්න පුළුවන් තැන් හයක් තියෙනවා කිව්වා මොනවද ඒ දිව්‍ය ලෝක හයයි හයම පාඩම් දෙන ළමයින්ට චාතුර්මහරාජික යාම තුසිත නිම්මානරති පරිනිම්මිත වසවර්ති අපිට කියන්න බැරි වුණා තවතිසා එතකොට ඔන්න ඔකම කියුණා නේද 6යි 4යි ඕක තමයි 6 4 කියන්නේ යාන්තම් 6 4 නම් දන්නවා
මිනිස්සු කියනෝ නේද 6 4 තේරෙන්නේ නැති මිනිස්සු කියලා අකුරු බැරි මිනිස්සුන්ට නෙවෙයි කිව්වේ ඒක නෙවෙයි සුබට ප්‍රශ්න ගොඩයි කිව්වනේ අහමුකෝ විජිත හාඳුරුවන්ගෙන් සුබ අහන්න පළවෙනිම ප්‍රශ්නේ පළවෙනි ගැටලුව ඔහු විමසනවා සමහරු අඩු වයසින් මිය යනවා ඒකට හේතුව නොම වැටහෙනවා ලෞතුරු මුනි දුන් මෙහෙම දේශනවා මානවකය මේ උපදෙස් ඇහෙනවද අත්වලලේ ඇතිව කරනා ප්‍රාණවද සතුන් මරණ මිනිසුන් ඔබ දැක තිබේද නිරයට යනවා උන් මරණින් පස්සේ ඇද කිසියම් ලෙසකින් අපායේ නොගියොත් මනුස්ස ලෝකේදී යලි හාමෝ උවොත් අඩු වයසින් මේ මිනිස් සුමිය යත් ආයුස අඩු වෙන හේතුව පහදාත් ඔන්න පුතේ සුභව පළවෙනි ප්‍රශ්නේ මොකද්ද ඇයි ස්වාමීනි මිනිස්සු අඩු වයසින් මැරෙන්නේ අද ප්‍රශ්න 14ක් කියලා දෙන්න තියෙනවා තව මේ පළවෙනි එක ගණන් කරගන්න ඕනේ පළවෙනි එක තමයි සුභහනවා ඇයි ස්වාමීනි මිනිස්සු අඩු වයසින් මැරෙන්නේ ඇත්තට මෙහෙම කට්ටිය මැරෙනව නේද එහෙම මැරෙනව නේද පස්සේ බුදුහාමුදුරෝ කියලා දුන්නා සුභ ඒ සංසාරේ සත්තු මරපු අය ඒ උදවිය මලාට පස්සේ අපාය යන්න හිටියේ මොකක් කරි පිනකින් මෙහෙ ආවොත් මේ ගස් ගල් වගේ ඉඳලා මෙරිලා යනවා මොකක් කරි පිනකින් මෙහෙ ආවොත් ඒක නිසා අපිට පණිවිඩයක් තියෙනවා සත්තු මරන්න හොඳ නැහැ කියලා දරුවනේ දැන් සත්තු කිව්වහම කුඹිත්තයි තියනේ මදුරුවත්තයි තියනේ මදුරුව මරනවද ඉබේම අපි ඇති මැරෙනවද මොකද්ද වෙන්නේ පුතේ ඉබේම මැරෙනවද නෑ මදුරුව අපි හිතලා මරනවා ඔයාලා හිතන්නේ මදුරුවෙක් මැරුවොත් පව් නෑ කියලාද අර පව්ගේ කාලේ ඔබට මතකද අර පිට රටක අපේ ලංකාවේ කෙනෙක් මැරුවා නේද ගහලා ගහලා අපේ ආදරණීය අර පව්ගේ කාලේ මහා පාරවල් ගානේ මිනිස්සු මැරුවා. ඒ මිනිහ දැක්ක ගමන් පින්වත්නි මට හිතුනේ ඉස්සර කාලේ අතේ වහපු මදුරුවාව හරි චප්ප කරපු මිනිහෙක් වෙන්න ඇති. අර වාහන වලට අහුවෙලා කුඩු පට්ටම් ඇලගේ මිනිස්සු ඉන්නව නේද? අර මදුරුවා අතේ වහපුවම අත තියලා ඇදලා දානව නේද? හිතන්න එපා මේ විහිළු කතා කියලා. ඒකයි කියන්නේ මදුරියෙක්වත් මරන්න එපා කියලා. මොකද හැම සතෙකුටම තියෙන්නේ ජීවිතය. දැන් මිනිස්සු නම් කියනවා ඉතින් කැරපොත්ත මරන්න නැතුව කොහොමද ගෙදර ඉන්නේ? ඉතින් මීයෝ මරන්න නැතුව කොහොමද අපි ජීවත් වෙන්නේ? මේ දවස්වල මේ පැත්තෙත් විජිත හාඳුරුනේ හරියට වඳුරු කරදර. ආයේ නැහැ වඳුරා. දැම්ම බත් එකට වහ. වඳුරා ඉන්නවා එල්ලිලා. සතුටු යප්පච්චිට අමතක කරන්න එපා බව ගානක් අඩු වයසින් මැරෙන්න වෙනවා ඒකින්ද මේ කියන්නේ වඳුරු කාපු අවේ ගෙදර මොකද ඒක තව ටික දවසයි අරක ආත්ම ගාන අනිත් එක පුතා පන්සල් වල මී කතුරු තියනවද පන්සල් වල මී පාසානන් දානවද
පන්සල් වල කර පොත්තන්ට බෙහෙත් ගාලා මරනවද නෑ නේද පන්සල් වල පොත් නැද්ද පන්සල් වල රෙදි නැද්ද ඔය ඕගොල්ලන්ගේ රෙදි වගේ නෙමෙයි හාමුදුරුවන්ගේ රෙදි කටින සිවුරු මහාන කට්ටිය දන්නේ නැති යාර කීයක් ගේන්න ඕනේද කියලා එක ඇඳුමකට එතකොට එච්චර ලොකු රෙදි තියෙන්නේ පන්සලේ ඕගොල්ලන්ගේ පොත් වගේ නෙමෙයි පොත් ගුල් තියෙන්නේ පන්සලේ මීයන්ගෙන් කාවන්ගෙන් බේරගත්තේ එක්කෙනෙක්වත් මරන්නේ නැතුව ඒක හින්දා දෂ්ට කරන්න අපු සර්පයාට නයි හාම යන්න කියපු જાතියක් අපි සුභගේ දෙවෙනි ප්‍රශ්නේ තව ආය බොහෝ කල් ලොව ජීවත් වෙනවා ඒකත් කර්මයද මේ පුතු විමසනවා සමහරු සතුන්ගේ ජීවිත සුරාකින්වා මානවකය එපිනෙන් දෙව් ලොව යනවා දිව්‍ය ලෝකේ නොගිහින් ඕ මිනිස් ලෝකේ පැමිණියොතින් සියක් ආයු ජීවත් වෙයි දිග ආයුස උරුම කරන් බම්මුණු පුතුනි මේ අදහස් ආදරයෙන් සිතට අරන් සතුන්ගේ ජීවිත සුරකින්න කෙනෙක් වුනොත් යෙහි කීතින් හරි පැහැදිලි හිමි සඳුනි ඒ දෙසුම තියන වගටලුවක් පිළිබඳ ලෙඩවීම සමහරු නීතර ලෙඩ ගානි පාසුවීම ඒකත් කර්මයද කාලියෙන් දෙසුසේම අනුන්ට නිතරම හිරිහැර කරන සතුන්ට තාඩන පීඩන ගෙනෙන අය හට උරුමයි අපාය ගමන මෙහි ආවෝතින් වෙයි ලෙඩවෙන්න විනෝදයට එපානුන් සිත් රිදවන්න තමන්ව උපමා කරගෙන ජීවත් වෙන්න පෙරදා ගව භානක අයිතිය සුරකින්න පිටහාරා අකුරු ලීවා මතක් කරන්න මට ඉදුන ආදරනේ මෙහෙම කියන්නේ එපා අම්මේ බිත්ති අයිනේ නිදා වැටෙන්න අර හාමුදුරුවන්ගේ කවි අන්තිම පදයට ඒක දාන්න තිබ්බනම් හොඳයි කියලා හිතුණා කොමුණත් හාමුදුරුව කියයි අපි හරි වැඩ තියෙන මිනිස්සු මේ පුළුවන් කමකට එනවා නෙමෙයි බණවලට පිංවලට දින කැමැත්තට ආවේ අපිට හරි මහන්සි ඒකයි නිදන්නේ ඕගොල්ලෝ බලන්න එපා එයා කොහෙද ඉන්නේ කියලා එයා දැන් හොඳට හැරිලා ඉන්නේ පිංවත්නි දරුවනේ සුභාප දෙවෙනි ප්‍රශ්නේ මතකද ස්වාමීනි ඇයි සමහරු දීර්ඝාෂ ලබන්නේ බුදුහාමුදුරු පැහැදිලි කළා සුභ ඒ පෙර භවයන් වල අනුන්ගේ ජීවිත ආරක්ෂා කරපු කට්ටිය ඔගොල්ලෝ මේ දවස්වල දැකලා තියෙනවද අර මරණයට කැපූ ගවයෙකු නිදහස් කරන්න සල්ලි එකතු කරනවා හොඳ වැඩක් නේද හැබැයි සීනි බෝතලේ ඉන්නව නේද අයියාවත් ස්ථිරයි මරණයට කැපු වෙච්ච කූඹි 100ක් විතර ඒක ලොංග බේර ගන්න වේද එයාලට තියෙනත් පණක් නෙවෙයිද අනුන්ගේ ජීවිත ආරක්ෂාව අනුන්ගේ ජීවිත ආරක්ෂාව දැන් හිතන්නකෝ මේ පුංචි ළමයින්ට අපි අද කියලා දෙන්න ඕන ඔයගොල්ලන් උදේට වැසිකිලි ගැසිකිලි යද්දි පවා
වැසිකිලි පෝච්චියේ ඇතැම් විට නාන කාමරයේ තියෙන වතුර වාජනයක පීන පීන ජීවිතේ ඉල්ලා හඬා වැටෙන පුංචි පුංචි සත්තු ඉන්න පුළුවන්. දවසකට කී දෙනෙක් ගොඩ දාන්න පුළුවන්ද? හිතන්න එපා පොඩි පිනක් කියලා. ඔගොල්ලන් උදේම නාන කාමරයට ගියපු ගමන් ටැප් එක අරපු ගමන් සතු ටිකක් මැරෙනවා කියලා තේරෙනවනම් ඒගොල්ලන් ටිකක් බේරගෙන එවැඩ කරන්න බැරි වෙයිද අපිට? උත්සාහ කරන්න කියනවා සතුන්ගේ ජීවිත බේරන්න. මම අපේ පේනතුන්ට කියලා තියෙනවා මැද පෙරදිග රටක මේ රටෙන් එහා රටට යන්න සිමෙන්ති මික්ෂර් එකක් ලොරියක් ඇතුළට ලංකාවේ මිනිසු දෙන්නෙක් රිංගුවා. ලංකාවේ කෙනෙක්ගේ ලංකාවේ රියදුරෙක්ගේ අනුමැතිය පරිදි සිංගල අර බෝඩරෙන් එහාට පනින්න එපැයි එතන ඉන්නවනේ අර ඉමිග්‍රේෂන් එකේ කට්ටිය. ඒගොල්ලෝ ඇහුවා මොනවද තියෙන්නේ කියලා. මුකුත් නෑ කිව්වා. එහෙනම් ස්විච් එක දාලා පෙන්නන්න කිව්වා. දැම්මා. කෑලි කෑලි ගැලවිලා වැටුණා. පින්වත් මේ අවුරුදු 10ක් නෑ ඔය සිද්ධිය වෙලා. මේ ලංකාවේ දෙන්නෙක් ඔය මැද පෙරදිග රටක සිමෙන්ති මික්ෂර් එකක් ඇතුලේ කුඩු පට්ටම් ගන්න මැරුණා. එතකොට හිතන්නකෝ අර කකුලෝ වගේ සත්තු දැන් ලෝකේ ගොඩක් මිනිස්සු සතු පණ පිටින් කනවා. මේ මාළුවව දඟල දඟල ඉද්දි දෙපැත්ත පෙති ගහලා මිරිස් දාලා බාගෙට තම්බලා කනවා. එතකොට හිතන්නකෝ මේ පව් සංසාරේ පළදුන්න නැත්තන්නේ බුදු පරිස්සම් වෙන්න වෙයි ගොඩක්. සුබ ඇහුවා තුන්වෙනි ප්‍රශ්නේත්. ඇයි ස්වාමීනි සමහරු ලෙඩ වෙන්නේ කියලා. බුදුහාමුදුරු පැහැදිලි කළා සුබ ඒ අනිත් අයට හිරි අර කරන කට්ටිය. ළමයිනුත් එහෙම නේද? මොකද්ද? රබර් සර්පයාව කිරියම්මා ගාවට දාලා කිරියම්මාගේ ප්‍රෙෂර් නැග්ගාම දෝනිට සතුටි. ඒකත් ඇයිති මේකට තමයි. රත් කරලා මොකක් හරි එකක් අපේ පැත්තේ නම් ඉස්සර ගත්තවකට මදෙටියට වගේ යට. රත් කරලා රත් කරලා රත් කරලා යාළුවගේ පස්සේ පැත්තේ තියලා යාට තරු පෙවුනාම අපිට සතුටු. හිතන්නකෝ අපි පුංචි කාලේ දන්නේ නැතුව කරාට ඒකත් ඇයිති මේ කර්මයට තමයි. අනුන්ට කරන හිරියර. සමහර කට්ටිය ඉන්නවා පුතේ පුතුම පරපීඩිතයි. හරිම සතුටේ කාට හරි හිරියර කරන්න. කාට හරි කරදර කරන්න. ඒගොල්ලෝ තමයි බෙහෙත් බොනවා 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 ලෙඩ හොඳ නැහැ. සුබ දැන් හන්න තියෙන්නේ හරිනම් කේවිනි ප්‍රශ්නෙද පුතේ? කේවිනි එකද? හතරවෙනි ප්‍රශ්නේ. හරි නේද හාඳුනි? හතරවෙනි ප්‍රශ්නේ. අපි බලමු සුභහාපු හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒ විදිහට හිමි සඳුනි සමහරහට ලෙඩ නැනි රහස කොහෙද නැදන්නේ කරුණාවෙන් පහදන්නේ කරුණාවෙන් පහදන්නේ සතුන් හට හිරි හැර නොකළ අය ගිහින් දෙව්ලොව ඉපදුනා මිනිස් ලෝකෙට ආවොතින් හැම කිසිම ලෙඩකුත් නැති වුණා බෙහෙත් ඖෂධ නොගත් තත් මහ නිරෝගී සුව හිමි වුණා සසර අන් අය ගැනත් සිහි කළ මිනිසුන් ලොව හිනැහුණා අපේ හාමුදුරුවනි හතරවෙනි කාරණාව ගැන මේ දරුවන්ට පහදලා දෙන්න හදනකොට එළියේ පැත්තෙන් දැක්කා හිමීට උපාසකම්ම කෙනෙක් නැගිටලා යනවා මං හිතන්නේ දැන් බණ ඇති වෙලා වගේ කොහොම වේවා අපි නෑ ගියාට තරහ ගියපු උපාසකම්මට කවියක් කියලම කතාව තේරුම් කරමු. කමක් නැද්ද පින්වතුනි? ඈ අනුන්ට මොන හරි කියනකොට හරි කැමතිනේ. සද්දහම් අසන්නට පෙරදී
වීවානා නැගිටලා ගියා යන්නට අර ලොකු නෝනා සදහම් පසෙක දා ගියොතින් ඔය නෝනා මගදී ගසාවිනෝනො මහසෝනා එහෙම වෙන්න එපා කියලා කතාව කියෝ පින්වතුනි දැන් මේ හතරවෙනි කාරණාවෙන් පැහැදිලි කරන්නේ අන්‍යයන්ට මෙත්සිත් පතුරවලා කරුණා මෛත්‍රී ඇති කෙනෙක් තමයි පින්වතුනි අනුන්ට උපකාර කරලා යහපත්ව ජීවත් වෙන කෙනෙක් තමයි නිරෝගී සම්පත් වෙන්නේ තව කෙනෙකුගේ ජීවිත හානි කරලා විනාශ කරන කෙනෙකුට නිරෝගී සම්පත ලබන්න බෑ එනිසා මහා කරුණාවෙන් තව කෙනෙකුට මෙත්සිත පතුරවන්න පුළුවන් නම් එහෙම හිතක් හදාගන්න එක හරි අමාරුයි දැන් පොල් ගෙඩියක් අරගෙන දේවාලයකට ගිහිල්ලා දෑත බදල පොළවේ ගහන්නේ අල්ලපු ගෙදර සියලු දෙනාට සෞභාග්‍ය ඉතිරේවා කියලාද ඈ එහෙනම් එහෙනම් මොකක් කියලාද ඔව් පොල් ගෙඩියේ පැලෙන්නේ යම්සේද අල්ලපු ගෙදර සියලු දෙනාම එහෙම වෙන්න කියලා ඉතින් මේ මෙත්සිත ඇති කෙනෙක් කවදාවත් තව කෙනෙකුට අනර්ථයක් කරන්නේ නැහැ නිරෝගී සම්පත් ලබන්න නම් පින්වතුනි මෛත්‍රී සිතක් ඇති කර ගන්නට ඕන. ඒ නිසා මේ කාරණාවන් ඉස්සරහට ඔබට පැහැදිලි කරන්නට අපේ හාමුදුරුවනි මීළඟ දහම් පැනය ගැන සුබ විමසපු හැටි අපි පැහැදිලි කරමු මෙතෙන් සිට. ඉපදුනි සමහරුන් අවලස්සන වීලා මූසල පෙනුම ඇත සියෝ ළඟෙහිම රැඳිලා මේවා නිසා යන යන තැන පෙරදීලා හේතුව කිමද දෙනු මැන මට පහදාලා දැක්කාද සමහරෝ සතුටින් ඉන්නේ කෝපයේ ගිනි සීලු නිතර නැගින්නේ පලිගන්නට මයි මෙයා හදන්නේ මරණින් පස්සේදී අපායේ යන්නේ අපායේ නොගියොත් මනුලොව උපදී මහ කැත පෙනුමක් ඔහු හට උරුමයි යන යන තැන කවුරුත් නොම කැමති කැත වී උපදින හේතුව පහදයි අපෙන් වැරදි සිදුන අය සංසාරේ උරුවට වාගේ මොන ගැහෙනවා සැරින් සැරි වරදක් නැතිව බැනවා දිනවා මහපාරි ඉවසුවේ නැතොත් පාලි ගන්නවා නිරන්තරි පුතේ දොන්න පුතා ලහගෙන ඉන්නාම ඇත්තේ අද මේ දෙසුම වැඩිපුර ළමයින්ට කියලා කිව්වනේ වැඩේ මේ දවස් ටිකේ ළමයින් ඉස්කෝල වලින් අයිස්ක්‍රීම් කාලා දහම් පාසලෙන් පන්ති වලින් මේ ලෝක ළමා දිනේට කියලා එක එක කෑම කාලා අම්මලා බයිනවා සෙම වැඩි වෙලා තියෙනවා
ඒ හින්දා ද මන්දා එක පුතෙක් අම්මගේ ඇඟට හේතු දාගෙනම නිදියන්න ඔන්න මෙන්න වේගින් ඇස් පිල්ලම් ගන්න. අපි යාට යෝජනා කරමු. මොකද්ද? කැඳ බීලා වගේ ඉන්න කියලා. ඒ කියන්නේ ශක්තිමත් වෙලා ඉන්න කියලා. ශක්තිමත් අය තමයි කැඳ බොන්නේ. කැඳ බොයිපු අය තමයි ශක්තිමත් වෙන්නේ. දරුවනේ සුබ ඇහුව සමහරු ඇයි කැත වෙලා ඉපදෙන්නේ කියලා. ඔයගොල්ලෝ දැකලා තියෙනවද? කැතම කැත කට්ටි ඉන්නව නේද? අම්මත් ලස්සනයි තාත්තත් ලස්සනයි දෝනි කැතයි. අම්මත් ලස්සනයි තාත්තත් ලස්සනයි කොල්ලා කැතයි. කුස රජුරෝ ගැන අහලා තියෙනව නේද? මූණ කැවුමක් වගේ. සංසාරේ මතකද කැවුම් දානට දුන්නා කියලා කේන්ති ඇවිල්ලා. කොහොමත් ඉතින් කේන්ති ගන්න කට්ටිය මෙහෙදිත් ලස්සනයිද කැතයිද? මෙහෙදිත් අපි අහන්නේ මොකද නිකම් මූණ කළු වෙලා කේන්ති ගන්න කට්ටිය මෙහෙදිත් කැතයි. එහෙනම් ඉතින් එහෙදි කැත වෙන එක අහන්න දෙයක් නැහැ. ඊළඟට අහනවා සුබ. සඳක් වගේ මොහො නැති අය හිමියනි මා දැක නැත්තේ උස තරමට මහත එහෙම මේ අය හට අඩු නැත්තේ එකම ලොවේ ප්‍රභේදයක් ඇයි හිමියනි හටගත්තේ ඒ පැන යත් කරුණාවෙන් මා වෙත පැහැදිය යුත්තේ මෙත් ගුණ වඩා සමහරු හිත් හදාගෙන ඇත්තට තරහා අයටත් සුබ පතාගෙන හිත්වල උතුම් කරුණා ගුණ පුරෝගෙන මත්තේදී යනවා දෙව්ලොව සුව සොයාගෙන ඉවසීම සමාව දීම මෛත්‍රී කිරීම කියන ගුණධර්ම වලින් පිරුණු අය පින්වතුනි සංසාරේ ඉතා සුන්දර රූප වලින් පුර හඳක් වගේ බබලන රූපයෙන් යුක්තව උත්පත්ති ලැබන බව බුදුරජාණන් වහන්සේ චුල්ල කම්ම විභංග සූත්‍රයේ තුලදී පැහැදිලි කරනවා. ඒ නිසා මේ දරුවන්ටත් මව්පියන්ටත් තමන්ගේ ජීවිතේ එන නොයේක් ප්‍රශ්න බාධා ගැටලු ගැරහුම් අවමාන නින්දා අපහාස ආදී වූ අටලෝ දහම තුලදී ඉවසීමෙන් මෙත් සහගතව තමන්ගේ ජීවිතේ සකස් කරගන්න කියන පණිවිඩයයි මේ කාරණාවෙන් ඔබට පැහැදිලි කළේ අපේ හාමුදුරුවනේ. ඊළඟ ප්‍රශ්නේ කීයද පුතේ? කීයද? 7. හොඳ ළමයි. මේ ඔය සමහර ඉන්නව නේද? අපිට කිසි වැරද්දක් කරලත් නැහැ. ඒ වුණාට අපිට දැහැට පේන්න බෑ. ඔබ යාලට මුකුත් වරදක් කරලත් නැහැ. ඒ වුණාට ඔයාලත් කියලා තරහයි. එහෙම කට්ටි ඉන්නව නේද? මතකද දැන්නේ හාමුදුරු කවියකින් කිව්වා ඔක. මොකද්ද? ඒ පෙරාත්ම වල තරහකාරයෝ කියලා. පලිගන්න ළඟම ගෙදර කැවිල්ල පදිංචි වෙනවා. පලිගන්න තමන්ගෙම ගේ ඇතුළේ නෑයෙක් කියලා උපදිනවා. පලිගන්න තමන්ගෙම ඉස්කෝලේට එනවා. දැන් අපි මොකද කරන්න ඕනේ? එයාව කොහොම හරි යාළු කරගන්න ඕනේ. ඇයි ඒ? නැත්තම් ඊළඟ ආත්මෙටත් පස්සෙන් එනවා. සුබ අහන 7. ඒක හරි ලස්සන ප්‍රශ්නයක්. කවුරුත් නෑ ගණන් ගන්නේ කිසි කෙනෙකුන් කැමති නෑනේ නොංජලයෝ වගේ ඉන්නේ මොන පවටද නෑනේ දන්නේ තවත් කෙනෙක් දියුණුව දැක ඉන්නකොට බෑවසන්න ලොව සමහර මිනිසුන්ට ඇද කිය කියායයි
යන මග වල කන්ට මරණින් පස්සේ යන්නට වෙයි අපායට නොගිහින් අපායට ආවොත් මිනිස් ලෝකෙට තේජස් නැති කමට වීය පෙරදි සිටීමට එයා අහන්නේ ඇයි ස්වාමීනි සමහරු මහා නෝන්ජල් මොකද්ද පුතේ නෝන්ජල් කියන්නේ නෝඩ්ල් එකනේ ඉංග්‍රීසි වචනේ නෝන්ජල් ඒ කියන්නේ මොකක්ද ඒකේ තේරුම මම මොකෙද්ද මන්දා එහෙම දැන් තේරෙනව නේද මම මොකෙද්ද මන්දා පංකරෙක් වගේ එහෙම කට්ටිය අපිට හම්බෙලා තියෙනව නේද මම මේ පෞසිද්ධ වෙන්න එපා මම එහෙම කිව්වට මේ කාරණේ පැහැදිලි කරන්න මන් නෝන්ජලේ ආන් එහෙම කෙනෙක් කියලා ඉපදිලා තියෙන්නේ බුදුහාමුදුරු පැහැදිලි කළා පෙර භවයන් වල මොන වගේ පව් කරපු අයටද ඊරිසියා කරපු අයට සමහර ඉන්නව නේද ඒ ළමයා විභාගේ පාස් වෙලාද බෝරු එහෙම කියනවලු එයා වහලේ ගහලාද වෙන්න බෑ එහෙනම් කොඩුවත් විකුණනවත් දන්නේ නෑ බලන්නකෝ ලංකාවේ දිනු වෙච්ච හැම මිනිහෙකුටම කියනවා අපරාධකාරයෙක් වෙන්න ඇති කියලා අපරාධකාරයෝත් ලංකාවේ ඉන්නවා ඒ දිනු වෙච්ච හැම මිනිහෙම අපරාධකාරයෙක් වෙන්න බෑනේ එතකොට වාහනේ හැපිලාද අනිවාර්යෙන් මං හිතුවා ඕක කරගනි කියලා මේ එයාට ලොතරැයියක් ඇදලාද බොරු වෙන්න බෑ ඒක නම් කීටත් වෙන්න බෑ ඒ ගෙදර දෝණි කොල්ලෙක් එක පැනලා ගිහිල්ලාද අනිවාර්යෙන් මං හිතුවා යයිම කියලා කතා දෙකක් නෑ ආච්චිගේ සල්ලි තරයි යන්නේ නැති බලන්නකෝ වැරදුනහම අලුත් කෑලි එකතු කරනවා එහෙම නේද හරි ගියාම තිබ්බ කෑලි කපලා දානවා ඒක සාමාන්‍ය මනෝභාවයක් අම්මා නංගි වඩා ගන්නකොට අක්කා තරහයි අම්මා මල්ලිගේ මූණේ බිනකොට අයියා තරහයි අම්මා ළිඳ ළඟට යනවා ආපහු වෙනකොට නංගි අඬනවා මොකක් වෙලාද දන්නේ අම්මා දවසක් හොරෙන් බලන් හිටියා අම්මා ළිඳ යනකන් ඉඳලා අනිනවා එයාට ලොකු ළමයා ඩොක්ක එයි දන්නවද ඉස්සර මාවනේ වඩා ගත්තේ දැන් මෙයා වඩා ගන්න ඕකත් තීරිසියාව තමයි පන්තියේ පළවෙනියට උණ ඇදුනම දෙවෙනියට සතුටුයිලු ඒකත් තීරිසියාව තමයි කොමුණක් දරුවනේ අනිත් අය දියුණු වෙනකොට අනිත් අයට හරියනකොට මූණ හපුටු කරගත්ත මිනිස්සුන්ට මලට පස්සේ අපාය යන්න සිද්ධ වෙනවාමයි මොකක් හරි පිනකින් බේරලා මෙහෙ ආවොත් මහා මොකෙද්ද මන්දා කීවෙනි ප්‍රශ්න දාන්දුනේ දරුවනේ කීවෙනි එකද යන්න යන්න තන සමහරුන්ට බුහුමන් ලැබුණා පිලිගන්නට ලදරු පැටව පවා පැමිණුණා එහෙම වෙන්න හේතු කිමද කියා නොදැනුණා ලෞතුරු මුව මතින් මෙහෙම තහම් ගිලිහුණා අනුන් සතුටු වෙන වෙලාව තමන්ගේ වගේ තව කෙනෙකුන් දිනුවා කියලා තුටු කඳුළු නැගේ මරණින් මතු උන් යනවා දිවිය සැප මගේ මෙහි ආවොත් ඔහු දුටුවම දෙවියෝ යයි හැඟේ යන යන තැන බුහුමන් ලබන්න මහේ ශාක්‍ය වන්නට හේතුවයි තථාගතයන් වහන්සේ පැහැදිලි කළේ තව කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් නම්
තව කෙනෙක් දිහා දැකලා සතුටු වෙන්න පුළුවන් නම් යම් දියුණුවක් දැකලා ඔහුට සුබ පතන්න පුළුවන් නම් එහෙම අයට තමයි මේ වාසනාව ලැබෙන්නේ ඒ නිසා තව කෙනෙක්ගේ දියුණුව දැකලා ගරහන අවමන් කරන කෙනෙකුට සසර පුරා දුකමයි පිංවතුනි උරුම වෙන්නේ එනිසා ආදරණීය දුවල පුතාලට මේ කාරණාවෙන් පැහැදිලි කරන්නේ ඔබට ගරු බොහොමං ලැබෙන්නට ඕන නම් ප්‍රශංසා ලැබෙන්නට ඕන නම් කාගෙත් ගෞරවය ලබන්නට ඕන නම් අන් සියලු දෙනාට ඔබ ගෞරව කළ යුතුයි ප්‍රිය වදනින් කතා කළ යුතුයි සිත සතුටු වෙන විදිහට කතා බස් කළ යුතුයි සැලකිය යුතුයි එහෙම කළොත් තමයි අපිටත් යම් තැනකදී ගරු බොහොමං උරුම වෙන්නේ සැලකිලි ලැබෙන්නේ සත්කාර ලැබෙන්නේ අපි තව කෙනෙකුට දක්වන ගෞරවය ආදරය සෙනෙහස තමයි පුතේ දවසක අපිට සමාජිනුත් ලැබෙන්නේ එනිසා ඔබ යම් ජීවිතේ තනකට පැමිණුණාට පස්සේ අපි හැමදෙනාම නිහතමානීත්වයෙන් යුක්තව අන් හැම කෙනෙකුටම ගෞරව කරන්නට ඕන අපේ හාමුදුරුවනේ සුබ තරුණයාට හිතේ ඇතිවෙච්ච මේ ළඟ ප්‍රශ්නය පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මේ අහන්නේ අපි හැමෝටම ගොඩක් වටින ප්‍රශ්නයක් අපි බලමු සුබ මානවකයාගේ මේ ළඟ ප්‍රශ්නය මොකක්ද කියලා ඇතමෙක් ඇයිද දුක්පත් වී උපදින්නේ හේතුව කිමද හිමි සඳුනේ නොම දන්නේ කෙරුවත් කුඹුර ඒ කන්නෙම ලෙඩ වෙන්නේ ලෞතුරු මුනිදු මෙමයි පැන විසඳන්නේ පැවිදි උතුමන් කෙනෙකු දුටු විට දාන මානද නොදෙනවා ඒවා දෙන කෙනෙකුන් දුටු විට ඕවා බොරු වැඩ පවසනවා ළඟට අසරණ කෙනෙක් ආවම එළව ගන්නට බණිනවා මෙහෙම උදවිය මරණයෙන් පසු අපා දුකකට වැටෙනවා අපායට නොගින් මනුලොවට ඇවිදින් කුසල් නැති නිසාවෙන් විය උන් මහා දිලින්දන් සමහරු ගමන් බිමන් යද්දී අසරණ අය මග තුටේදී හමු වෙනවා මහත්තයා පර්ස් එක අරගෙන රුපියල් 50ක් ගන්නකොට නෝන කියනවා මහත්තයාට ඔයි ඔච්චර වැඩි 20ක් දෙනවා දැන් මේ පිනට දාණයට දෙන එක වලක්වල කරන්නේ සංසාරේට මහා කුසලයක් ඕන්න දිලිඳු වෙන්න එක හේතුවක් සමහර විට මහත්තයා දන් දෙන්න කැමති නෝන කැමති නෑ සමහර විට නෝන දන් දෙන්න කැමති මහත්තයා කැමති නෑ එතකොට දන් දීම වලක්වනවා කියලා කියන්නේ සංසාරේ දුප්පත් වෙලා උපදිනවා කියන එක පුතේ සීවලී මහරහතන් වහන්සේ ගැන ඔබ අහලා තියෙනවා ඒ සංසාරේ කරපු පින බුදුරජාණන් වහන්සේ ගමනක් වඩිනකොට බලනවලු පිටිපස්ස ඇරිලා සීවලී හාමුදුරුව වඩිනවද කියලා ඇයි උන් වහන්සේ යන තැන කවදාවත් දානි හැන්දක්වත් වැරදුනේ නැහැ මොකක්ද කරපු පින සංසාරෙදි පාර දිගේ ඇවිදගෙන යද්දී මගදී හම්බ වෙච්ච තිරිසන් සතෙකුට
විඩාබර දරාගත නොහැකිව කුසගින්දරෙන් විලිරුදා වැති බැල්ලියෙකුට දෙන්න දෙයක් නැති නිසා තමන් කෑම කාලා ඉඳපු නිසාවෙන් ඇඟිලි දෙක උගුරට දාලා වමාරලා වමන ටික කණ්ඩ දුන්නු පින පුතේ සංසාරේ එහෙම ලැබුණේ පින් කරගන්න සල්ලි ඕන්නෑ තිරිසන් සතෙකුට එක කෑම වේලක් දුන්නොත් आत्म सीयक देव मिनी सेफ संपत् लेबेनो बल्लेकुट कैम टिकक दुन्नो दुस्सील मनुष्येक पंच दुश्चरितेम करन मनुष्येकुट एक कैम वेलक दुन्नो आत्म दाहक देव मिनी सेफ संपत् लेबेनो पिंगतुनी महा संग्याट दान दुन्नो कप्पानी सतसहस्सानी कल्पसिय दाहक गेविलवत्ते पिनिवर वेन्ने दंदी में आनी सांस एहम दान देन दंदी मट उदाव करनायट ससर पिन कुसले लबेनो वगेम ए वलक्व पुहाम तमाई अपे हामद्रो मतक्कला वगे दिलिंदं विला उपदीन्ने पुते मे थप्परे मे बनकियन मोहते लोके कोटिगानक मिनिस्सु इन्नवा वेलक कंडवत कुसगिंद्र निवागंड एक बत्पिडक नेति आय අඳින්න ඇඳුමක් මේ විලිවහ ගන්න ඇඳුමක් නැතිව දුක් විඳින අය ඒ අතින් සංසාරේ අපි කොච්චර පිං කළාද අපේ හාමුදුරුවනේ ඒ උනාට හිමි සඳුනේ මම කියන්නේ සුභාන එක සමහරු මහ ධනවත්නේ රහස කොහෙද නෑ දන්නේ मुनिंदु मेहम पहादन्ने सिल्वत मोतु मांट तियु पास गिं पुदला नति बेरी आयत महादान साल पावत वला मरनिं पासंसे याई देवु लोव सेपत बाला मेहे आवोतिं एते सांपत उतुरवला महननी दीमे आनिसांस मंतरां दान्नवनं एक मिनिहेक्वत සතෙකුටවත් නොදී එක වේලක්වත් කන එකක් නැහැ බුදුහාමුදුරේ මේ වදාලේ ඉස්සර අපේ මිනිස්සු කුඹුරු වැඩ කරත් සත්තුන්ට වෙනම ලියද්දක් වෙන් කරලා තිබුණා ගස්වල ඉස්සෙල්ලම හැදෙන ගෙඩි ටික බුද්ධ පූජාවට අහල පහල මිනිස්සුන්ට බෙදලා දුන්නා කුඹුරු වල තිබ්බ කියනවා කුරුළු පාළුව කියලා එකක් ගෙවල් වල බත් වෙනකොට හදිසියේ කවුරු හරි ආවොත් දෙන්න කියලා ටිකක් වැඩිම බත් වෙනවා. ගෙවල් වල ආගන්තුකයන් සඳහා නිතර සූදානම්. දැන් හදිස්සියේ ගෙදර කෙනෙක් ආවොත් එක්කෙනෙක් බඩගින්නේ ඉන්න වෙනවා. හාමුදුරුවෝ කියයි අනුන්ට දෙන්න තියා අපිටවත් නැතුව ඉන්න කාලයක්. ඒක ලෝකෙට බලපාන ප්‍රශ්නයක් නේ. ඒක කර්මානුරූප සිද්ධියක් නෙවෙයි. ඒක ගති සම්පatti, උපදි සම්පatti අපි අහලා තියෙනවානේ මේ ජීවත් වෙන ප්‍රදේශෙ. ඒක ඒක කර්මයට බාර දෙන්න බෑ. එතකොට හිතන්නකො කාල සම්පatti කාල විපatti කියලා තිනෝ දැන් මේ කාල විපතක්නේ ඒක කර්මයට ආදාන නැහැ එතකොට ළමයින්ට අපි කියලා දෙන්න ඕනේ දවසකට මොනවා හරි සතෙකුට හරි දෙන්න කියලා දවසකට මොනවා හරි සතෙකුට හරි දෙන්න කියලා මේ හිතන්නකො හාමුදුරුව වදාලානේ කන්නවත් නැති මිනිස්සු ඉන්නවයි කියලා මම මෙහෙම කිව්වොත් තමන්ට තියෙන වාහන ගාන ගණන් කරගන්න බැරි මිනිස්සු ඉන්නව නේද අදට ලෝකේ ලංකාවෙත් තියෙනවා හිතන්නකෝ දවල් කෑමට සිංගප්පූරුවට ගිහිලා ආය ලංකාවට එන මිනිස්සු ඉන්නව නේද හිතන්නකෝ ඒක එකනගේ ලැබීමේ හැටි සංසාර දුන්න හැටි තමයි සිද්ධාර්ථ කුමාරයා ගෙදර හිටියත් රම්මිසුබ ලැබුණා මහාන උනත් ඊටත් වැඩි ලොකු මහා වෙහෙර විහාර ලැබුණේ සංසාරේ एस इस मसले जीवित भवा दंतुनुवा पारमिता बलेट अपिटत पनवेडियक तेनवा मे
සමහර මිනිස්සු කියනවා දෙන්න කොහොද ඉතින් අපිට පුළුවන් නම් අපිට කීයක් හරි දීලා යන්න කියන්නේ නැති හිඳ තමයි දෙන්න කියන්නේ දීලා නැති හිඳ තමයි නැත්තේ ඒකයි යාශකයේ ගෙදෙට් වෙනවා කියන්නේ දෙවියෙක් වෙනවා කියන එක තමයි මොකද එයා එන්නේ අපේ මොනවා හරි ගෙනියන්න වගේ කියලා අපිට හිතුණාට ඇත්තටම එයා එන්නේ අපිට මොනවා හරි දීලා යන්න හිතුන්නේ නැහැ නේද කවදාවත් ඒක මට නම් එහෙම හිතෙනවා වෙලාවකට දැන් මං ඊයේ පොළොන්නරුව වැඩියනේ හාඳුනේ උදේ පාන්දර මං වැඩිය කියලා ආරංචියට හතර පහ දෙනෙක් කියලා සමහරවිට අපිට මූණ දී ගන්න බෑ මේ බෙහෙත් ටික අරන් දෙන්න කියනවා ගෙදර ලයිට් ගන්න සල්ලි නැහැ කියනවා මේ වහලේ උණු ටික දා ගන්න තියන්නේ නැහැ කියනවා නොයෙකුත් ප්‍රශ්න ඕගොල්ලන්ට නම් ඉතින් උදේ පාන්දරම මුස්පේන්තුකම ඉල්ලගෙන යන්න කියලා ඒ වුණාට මට නම් හිතුණා ඒක මා ලැබු භාග්යක් කියලා. මොකද මට පින් කරගන්න ඒගොල්ලෝ කරන උදව්ව. ඒක නිසා පින්වත්නි මතක තියාගන්න. අර මේ දවස්වල විජිත හඳුරු අර හයිවේ එක ළඟ ඉන්නවනේ අර ඉල්ල ගන්න කට්ටිය. ඒගොල්ලෝ බොරු කට්ටියද ඇත්ත කට්ටියද දන්නේ නැහැ. අපි හිතමු ඇත්ත කට්ටිය. බොරු කට්ටිය වුණොත් ඒගොල්ලන්ටනේ පව්. ඇත්ත කට්ටිය වුණොත් අපිටනේ පින්. මං දැක්ක කවුරු හරි පත්‍රයකට දාලා තියෙනවා ඒ වගේ ප්‍රධාන මාර්ගවල යාචකව තියන්න එපා අයින් කරන්න කියලා. මම නම් කියන්නේ එහෙම අයින් කරන්න එපා කියලා. ඇයි දන්නවද? එතකොට අපි හදිස්සි යන ගම කොහොමද දානයක් දී ගන්නේ? ඒගොල්ලෝ අපිට දානයක් දෙන්න උදව් කරන අය. දැන් නම් සුභාන්නේ කීයද දන්නේ නැේද පුතේ? දැන් අහන්නේ? හොඳ ළමයිනේ. කාවි බන කියනවාපි මොහොතක ඉඳලා සමහර දෙනා ඇත සුවනින්දට වැටිලා එහෙනම් පින්වතුනියගෙන පොඩියක් සිතලා අවදි කරමු සාදු කියලා හඬ නගලා දුන්නත් සාදු නද මදීවද හඬ එන්නේ බඩගිනි එහෙම දැනිලාද පොඩි අය ඉන්නේ නැවතත් ඇරයුමයි පින්වත ගෙන එන්නේ සාදු කියමු තව දරුවන් නිදියන්නේ ඇස් කන් නාස එක විදිහට තිබුණාට සමහරු දුක් විඳි කුලවත් නැති කමට කවුරුත් පහත් කුලවල මතුපදින්ට හේතුව කිමද හිමි සඳුනි පහදන්ට පිදිය යුතු අයට ආසන නොමදුන්නේ මගදිය යුතු අයට නැහැ නොවැ ඉඩ දෙන්නේ වැඳගත යුතු අයට නෑ පිදුමං දෙන්නේ මරණින් පස්සේ නිරයට ගොස් විඳවන්නේ අපේ හාමුදුරුවනි මේ අහන ප්‍රශ්නෙත් ඉතාම වැදගත් මොකද පිදී යුතු අයට ගෞරව නොකරන සුදුසු අයට සුදුසු ආසන නොදෙන ඒ වගේම පිදී යුතු අයට වන්දනාමාන නොකරන අයට මරණින් පස්සේ නරකයේ ගොස් උපදින බව
පැහැදිලි කරනවා මිහි ආවොත් නඩු කුලවල උපදී යන යන තන ඒ හින්දම පරිදි අඩු කුලවල ඉපදෙන හැටියෝ මයි ලෝතුරු සමිඳුන් සුභහට පහදායි පිදිය යුතු වයට නිසි ආයුරින් පුදලා මගදිය යුතු වයට මාවත ඉඩ දීලා මියදී දිවිය ලෝකෙට ගොස් නිපදීලා ආවොත් මෙහෙට කුලවත් බව උරුම වෙලා දැන් පින්වත්නි අඩු කුල කතාව දැන් දියුණු සමාජයේ බුද්ධිමත් මිනිස්සුන්ගෙන් ටික ටික ඈත් වෙගෙන යනවා ඉස්සර හරියට තිබුණා ඉන්දියාවේ මේක ලොකුවටම තිබ්බා පහත් කුලයක කෙනෙක් දෙන වතුර ටිකක්වත් බොන්නේ නැහැ එතකොට පහත් කුලයක කෙනෙක් පාරේ යද්දි ඉහළ කුලයක කෙනෙක් ආවොත් එයා කානුවට බහින්න ඕන රාජ්‍යමාලා හැම අපිට හම්බ වෙන්නේ මේ වගේ කතන්දරවල බුදුරජාණන් වහන්සේ තමයි පැහැදිලි කළේ නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ මේ උපතින් මිනිහෙක් උසස්වත් පහත්පයි වෙන්නේ නැහැ වැඩවලින් තමයි උස් පහත් වෙන්නේ කියලා ඒක එහෙම බුදුන් වදාලත් අපේ රටේ ලෝකේ අදත් පින්වතුනි සමහර ගෝත්‍රික සමාජවල ඔය කුල ભેදේ බොහොම තදින් තියෙනවා අදත් ලෝකේ තදින් තියෙන කුල ભેද තදින් තියෙන රාජ්‍යයන් තියෙනවා බුදුහාමුදුරු වදාලා සුභහනමනේ ඇයි ස්වාමීනි සමහරු අඩු කුලවල ඉපදින්නේ කියලා සුභට බුදුහාමුදුරු පැහැදිලි කළා මොකද්ද ගරු කරන්න ඕන අයට ගෞරව කළේ නැහැ වඳින්න ඕන කෙනාට වැඳේ නැහැ ඉස්සර තමයි අත්තම්මයින කොට නියර දිගේ ළමයි බහිනවා මඩට මට මතක කුඹුරු දින ප්‍රදේශවල අධ්‍යක්ීම්නේ සීය අයන කොට නියර දිගේ පුතා බහිනවා මඩට ඉඩ දෙන්න ඕනේ හින්දා ඒකට දැන් කෙල්ල එනකොට නියර දිගේ අත්තම්ම බහිනවා මඩට ඇයි එන වේගට වැදුනොත් එහෙම කිරියම්ම කොමත් වැටෙනවා බලන්න අපි කොච්චර hina වුණත් කොච්චර අවාසනාවක් පාරේ ඉඩ දෙන්න ඕනේ වැඩි හිටියට බස් එකේ ආසනේ දෙන්න ඕන ගුරුවරයාට වැඩි හිටියට අද බලන්න ඒක කොච්චර දුරස්සෙලා ගිහිල්ලාද කියලා දෝනිලා පුතාලා අම්මා හිරමනේ ඉඳගෙන බත් කනවා දෝනි පුටු ඉඳගෙන බත් කනවා අම්මා අප්පච්චි පුංචි පුටුවක ඉඳගෙන පොතක් බලනවා දෝනි ලොකු පුටුවක ඉඳගෙන පොතක් බලනවා ඊට වඩා හොඳයි අප්පච්චිගේ ඔළුව උඩ ඉඳගත්තනම් කියලා කියන්න හිතෙනවා ඒකයි මේ ගෞරව කරන්න ඕන කෙනාට ගෞරව කරන්න කියලා කිව්වේ වඳින්න ඕන කෙනාට වැඳිය යුතු කෙනාට වඳින්න කියලා කිව්වේ පින්වත්නි ඔය හාමුදුරුවන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට අම්මා තාත්තට වඳිනවා නේද ඒ වඳින වාරයක් ගානේ අපේ සිත්තර නැති වෙන්නේ මාන්නයයි ඒකත් නිර්වාණයටත් අදාළ කාරණාවක්මයි එතකොට දැන් නම් සුභහන වැත්තේ කීයද පුතා විජිත හාමුදුරනේ 12 කියනවා ඒක තමයි බලන්නකෝ හාමුදුරනේ ගණන් ටිකක් ටික ටික වර්ධින පාටයි අපි බලමු ඇත්තටම මොකද්ද ප්‍රශ්නේ කියලා ඇයි සමහරු හරිම මෝඩ කරන්නේ මහ ලොකු ගොන් වැඩ මට නොපෙනෙන මොහඳුර වැඩ ගන්න මටත් දෙනු මැන ඉඩ අනේ කුසලය කුමක් දැයි නෑ මෙහෙම උදවිය සොයා යන්නේ බණක් ඇහුනම බැන බැනලු මේ පිරිස ඒගෙට වෙලා ඉන්නේ එහෙම උදවිය මරණයෙන් මතු අපායට ගොස්
කඳුළු බොන්නේ ඇවිත් මනුලව මහා මෝඩව තමයි ඉපදී දුක් විඳින්නේ සමහරු මහා ප්‍රඥාවන්තව ඉන්නේ මොන පිනකටද හිමියනේ නෑ තව දන්නේ ධර්මය අහන්නට නිරතුරුවම යන්නේ නොගියොත් එහෙට මිහිවිත් නැනවත් වෙන්නේ පුතේ මේ අන්තිම ප්‍රශ්නේ ගැනයි ඔබට කිව්වේ මං හිතන්නේ ගාන වැරදුනා මහා ප්‍රඥාවන්තව යම් කෙනෙක් උපදින්නට හේතු කුමක්ද කියලා සුභමානවකයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා එහාපු වෙලාවේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා සුභමානවකයාට ධර්මයට නිග්‍රහ කිරීම ධර්ම ශ්‍රවණය නොකිරීම තුලින් කෙනෙක් අනුමනියන් බවට පත් වෙන බවත් කෙනෙක් ප්‍රඥාවන්ත වීමට නම් ධර්ම ශ්‍රවණයත් ධර්ම පුස්තක ලියවීමත් ධර්මයට නිග්‍රහ නොකිරීමත් කියන උතුම් කාරණාවන් වලින් යුක්ත විය යුතු බව මේ කරුණු පහදලා එදා සුභමානවකයාට කර්මයේ සහ කර්ම විපාකයේ පිළිබඳව කරුණු 14ක් තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව පහදා දුන්න අපේ හාමුදුරුවනේ මට හිතුණ විදිහට හාමුදුරනේ මේ දරුවන්ට ගන්න පැටලිච්ච තැන පෙන්වන්න 11 වෙනි ප්‍රශ්න කියලා 12 වෙනි ප්‍රශ්නේ අහන්න නැතුව අපි 13ට ගියේ අර අඩු කුලවල උපදින්නේ ඇයි කියලා ඇහුවානේ 12 වෙනි ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නේ 12 වෙනි ප්‍රශ්නේ තමයි ඒකේ අනිත් පැත්ත ඇයි වැඩි කුලවල උපදින්නේ ඒක කවියෙන් කිව්වේ නැති වුණාට හිතා ගන්න ඕන එක මොකද මේ බණ හමාර වෙන්න කිට්ට වෙලාවනේ එතකොට 13 වෙනි ප්‍රශ්නේ තමයි ඇයි මිනිස්සු මෝඩ වෙලා උපදින්නේ ඒ ගමම්ම අපි 14 වෙනි ප්‍රශ්නේ කියලා දුන්නා ඇයි මිනිස්සු ප්‍රඥාවන්ත වෙලා උපදින්නේ දැන් 14 හරිනේ ඇත්තමයි මේ නවයයි දහය ඔරලෝසුවේ කටුව දුවයි හිමියනි දෙසුම පැය දෙකකට ටිකක් අඩුයි දැන්නම් මෙතන ගත කළ කාලයත් මදැයි සමුගෙන ගියොත් අප දෙනමම හොඳද සැකයි එලෙසට අද ඔබට දේශනා කරපු චුල්ලකම්ම විභංග සූත්‍ර දේශනාව අපි නිමාවට පත් කරනවා මේ දහම් දේශනාව ඇසූ ඔබගේ සිත් ජීවිත අවබෝධය ලබන්නට වටින දහම් කරුණු රාශියකින් ඔබේ දිවි මඟ පුරව ගත්තා අවසාන වශයෙන් මේ සිද්ධ කරගත්තු උතුම් වූ පුණ්‍ය බලය ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ උතුම් පුණ්‍ය බලය පුණ්‍යානුමෝදනාවක්ම වේවා මේ මහා පිංකම සිද්ධ කරන්නට අපේ හාමුදුරුවන්ට සතරවරන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණා මේ පලාත් භාරව වැඩ සිටින සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබුණා මේ සියලු දෙවියෝ ආරක්ෂා කරමින් අද මේ පුණ්‍යවන්ත භූමිය ඊටාම සුන්දර පරිසරයක් ලබා දෙමින් වටපිටාව එවගේම සෝබා දහම මේ හැමදේම ආශිර්වාද කළා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ පිම්බිමත්
देवियो आरक्षा करत्वा दिव्यांगी रेकवरणीय पीठ उब सीलु दिनाटम लबेवा इवगेम पिंगत्यो यत्तु हेम दिनागिम जीवित दिव्यो आरक्षा करत्वा सिद्ध करन रेकी रक्षा व्यापार दरुवंगी अध्यापन कटियुतु सार्थकव सिद्ध करगांड दिव्यो बट पिंग आशीर्वाद करत्वा दिव्यो प्रार्थना करन बोधिकिं अमा निवनिं सनसेवाई अपि प्रार्थना करमो लोपालन सियलुम देवियंताई मी पिंग अरगेन पिंग वैडी वेंताई बनाए सुहम सात सुर की राकिंताई देवी वरो अमानी वनिं सैन सिंताई देवी वरो अमानी वनिं सैन सिंताई सो कवि बन नितर सीवी उबे जीवित सुवंद वेवा दिसु परिदिम पाप सितिविली किसीम केने कुट एतिनो वेवा ससर यहापत उदावन महा पिनकुसल नुब लांगतियेवा निवां पुरयत एतुलु वन्नत निवां दोरतु विवारवेवा පින්වත්නේ අද මේ මහානීය පින්කම ප්‍රධාන දායකත්වයෙන් ලබාගත් පින්වත් ප්‍රියංගනී උපාසිකාව පින්වත් මාළනී උපාසිකාව සමග පින්වත් ජයන්ති උපාසිකාව මේ මවුරුන් විසින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම මේ ඝෝර වූ කටකෝ සංසාරයෙන් එතෙර වෙන පිණිස ලොව ඇති එකම විකල්පය අවබෝධයේ පිණිසම මේ ධර්ම දානේ හේතු වේවා වාසනා වේවා ඒ සඳහා අවසි කල්යාණ මිත්‍රයන් කල්යාණ ධර්මයන් ඇසුරට ලැබේවා ලැබේවා කියා ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ අපගේ ගුරු දේවෝත්තම පූජනීය හෝකන්දර නන්දරතන අභිදාන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු විහාර ගණයේ අපවත් වී වදාළ අප පැවිදි කළ උඩුවේ ශ්‍රී සෝභිත ලොකු ස්වාමීන් වහන්සේ ඒ වගේම අපවත් වී වදාළ හංගලිපොළ සුමංගල ලොකු ස්වාමීන් වහන්සේ අපගේ ආදි ගුරු දේවෝත්තම බෝමිරිය සුමනතිස්ස ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලා මේ පින් අනුමෝදන්ව දුකින් මිදෙත්වා නිවන් සොයත්වා කියා එසේම ප්‍රාර්ථනා කරනවා විහාරස්ථානයේ වැඩ සිටින අප ඇතුළු කොට සියලු ස්වාමීන් වහන්සේලා පූජනීය අපේ කැබලියපල පඬිත හාමුදුරුව අපේ ජේෂ්ඨ ශිෂ්‍ය විහාරගම ශ්‍රීමල පොඩි හාමුදුරුව ඒ වගේම අපේ ශ්‍රී සුමන පොඩි හාමුදුරුව මැදිරිගිරිය ඒ වගේම සීමලාගොඩ ශ්‍රී සමිත පොඩි හාමුදුරුව වගේම රත්මල්ලෑයේ ශ්‍රී නිමල පොඩි හාමුදුරුවත් උඩුගම්පොළ ශ්‍රී රතන පොඩි හාමුදුරුවත් අපේ සියලු ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ මොන කටයුතු අපි කළත් මේ පොඩි හාමුදුරුවන්ගේ ශක්තියත් හරි වැදගත් හරියට වැඩ මන් දවල් මේ දවස් ටිකේම මහන්සියාන අපි පාන්දර 3යි අද මෙහෙට වඩිනකොට ඊ දවසේම පැය 2 3 ධර්ම දේශනා තිබුණා ඉඳලා ඉඳලා පොළොන්නරුව වඩිනකොට ඒගොල්ලෝ දවසේම බණ දාගන්න ඉතින් එහෙම වෙද්දි එච්චර වෙහෙස කර දවසක අද අපිට විවේක ගන්න පැයක් දෙකක් ඕනේ වුණා මං අවදි වෙලා බලනකොට පොඩි හාඳුරු වැඩ ඔක්කොම කරලා තිබ්බා අපි ආවාස පැත්තෙන් වෙන්න ඕන වැඩ ටික
ඉතින් අපේ පොඩි ස්වාමීන් වහන්සේලාට අපි ආශිර්වාද කරමු මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබට අනුශාසනා කරන්න අවැසි ධර්මඥානයෙන් පරිපූර්ණ වුණු පිණිස උන්වහන්සේලාට රත්නත්‍රයේ ආශිර්වාද ලැබේවා ඒ වගේම ප්‍රාර්ථනා කරනවා දායකත්වයේ විසින් දැනට කරගෙන යනු ලබන මේ වස්සාන පින්කම් මාලාව කිසිදු බාධාවකින් තොරව සිදු කරගෙන යාමට තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා වසර පහකට පෙර මිය ගිය ටී රොබෝ සිංහෝ මහතා ඇතුළු දෙපාර්ශවයේ මිය ගිය සියලු දෙමාපියන්ට පින් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වසාන පින්කමට උදව්පකාර කරන සහභාගී වන සියලු දෙනාට සෙත් වේවා කියලා ඒ වගේම මේ උතුම් පුණ්‍ය කටයුත්ත පසුපස යෝධ ශක්තියන් සිටිය පින්තුම් බොහොමයි ඊටම හදිසියේ මුත් මේ ධර්මාසන ධර්ම මණ්ඩප පිළියෙල කරන්න කවදත් ධර්මාසන හැඩ කරන අපේ අම්මලා නෝනවරුන් කීප පලක් මේ ඉන්නවා දරුවෝ ඒ සඳහා සහාය වෙන තරුණ කණ්ඩායම් එහෙමෝටම අපි පින් දෙනවා පෙදහම් පාසලේ ගුරු බවතුන් දූපුතුන් මේ රාත්‍රී කාලයේ මේ ධර්ම දාණය ලබා ගැනීමට පැමිණුණා මේ හැම කටයුත්තකටම නන් අයුරින් සම්මාදම් වෙච්ච කැප වෙච්ච පින්තුන් හැම බණ පින්කමක්ම බණ මණ්ඩපේ සැරසීමේ ඉඳලා හැම කටයුත්ත පස්සෙම ඉන්න පුණ්‍යවන්ත මිනිස්සු මේ පින්කම හැඩ කළා ඒ සියලු දෙනාටම අපමණ වාරයක් පින් සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අද මේ ධර්ම දානමේ පින්කමට සමගාමීව දහම් පුස්තක පූජාවක් පෙචාන්දිනී ගුරුගේ මාතා විසින් සිද්ධ කරනවා ප්‍රසාද් නිලන්ත පුතණුවන් වගේම චතුරි සසිකලා දියණිය සමග ඒ උතුම් වූ දහම් පුස්තකාලයක් නිතර සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට දහම් පොතපත කියවන් දරුවන්ට දහම් පොතපත කියවන් අවැසි තැනක් පිළියෙල කරනවා දැනට එහා පැත්තේ පුස්තකාලය හැදෙන තුරු ඒ වෙනුවෙන් ඒ ශක්තියක් වෙච්ච ඒ පිංගතුන්ටත් උතුම් ධර්ම අවබෝධය වේවා මලගියත්තන්ට පින් සිද්ධ වේවා ඒ වගේම මේ ධර්ම දානේ දැකලා සාදුකාර දෙන ඔබටත් ප්‍රඥාව පහළ වේවා කියා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ උතුම් පිංකමේ අග්‍රගන්නේ ඵල ඔබට මං හැමදාම කියනවා ඇති ධර්ම දේශනාවේ වැඩිම ඵල ලැබෙන්නේ දේශකයන් වහන්සේලාට අපේ මස්සනේ විජිත හාමුදුරු මම ඔබට මතක් කළා උන්වහන්සේ මට මුලින්ම මුණ ගැහිච්ච විදිය මගෙත් එක යුගාසන කියපු හාමුදුරු කෙනෙක් වැඩ සිටි අනුරාධපුර ගත්තේ ඒ හාමුදුරු මට කියනවා අර මොකද්ද නමක් තියෙන මස්සන්නේද මොකද්ද කියලා ගමක් ඇහුවමයි එහෙම ගමක් ඒ හාමුදුරු දන්නවද කියලා ඇහුවා මගේ මීට අවුරුදු 10කට විතර කලින් අද ලංකාව ලෝකෙම දන්න අපේ හාමුදුරු පෞගේ දවසක ඔබට මතක ඇති දැන් අවුරුදු 2කට විතර කලින් සියත රූප වාහිනියේ උදෑසන අපි 11ට විතර මාපිය වන්දනාව කරද්දි විජිත හාමුදුරන්ගේ මාපිය වන්දනාව හවසවලේ තිබුණා. ඒ දවස්වල පොයේ දවසේම මාපිය වන්දනා දෙකක් විකාශය වුණා අපි දෙන්නමගේ. ඉතින් අදත් සතුටුයි උන්වහන්සේ අපට එක මණ්ඩපයකදී මේ විදියට ධර්ම දේශනා කරන්න ලැබුණු ප්‍රථම අවස්ථාව. ඉතින් අපි මේ වෙලාවේදී කිවිර බුදුමග සංවිධානයේ ප්‍රධාන අනුශාසක සභාපති අපේ ස්වාමින් වහන්සේ උන්වහන්සේට දම්දියසපෝ නිර්මාතෘවර අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට ආශිර්වාද කරමු බුදුන්ගේ පණිවිඩය කවියට නගමින් නේක සිත් සතන් සනසවන්නට උන්වහන්සේට සුවහසක් කාය බල චිත්ත බල ලැබේවා ලැබේවා කියා ඒ වගේම උන්වහන්සේ වැනි වටින බුදු පුතුන් ලෝකෙට තෑගි කළ අම්මා අප්පච්චිට සසුන් ගත කළ ගුරු දේවයන්ටත් මේ උතුම් පින් වලින් කොටසක් උරුම වේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේ සමග වැඩිය පොඩි හාමුදුරු උන්වහන්සේ පරිස්සමෙන් වැඩම කරන් ආපු ප්‍රියදුරු මහත්තයා ඒ හැමෝටම අපි කෘතවේදීව පින් දෙනවා ආශිර්වාද කරනවා අපි වෙනුවෙන් ඔබ කළ කැපකිරීමට. එසේ ආශිර්වාද කරමින් මේ උතුම් ධර්මානුශාසනාව සමාප්තිය දකින්නට අපේ හාමුදුරනේ එක අඩුපාඩුවක් මට හිතුණා මෙතෙන්දි සම්පූර්ණ කරන්න ඕනි කියලා. හාමුදුරුවොත් මව්පිය ගුණ ගැන කියනවා, මමත් මව්පිය ගුණ ගැන කියනවා. හැබැයි මව්පිය ගුණ කවියක්වත් අද මෙතන කිව්වේ නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එනිසා
අවසාන වතාවට මේ පන්සලට ආපු පළවෙනි වතාව අභිහාම්දුරුත් එක්ක යුගාසන බණකට වැඩිය පළමු වතාව ශ්‍රීනන්දහාම්දුරුව මම ගැන ගොඩක් දේවල් කිව්වා ඉතින් උන්වහන්සේ හරි නිහතමානී කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් උඩඟු නැති මහණෙක් ඉතින් ඒ ගුණයට මම හැමදාම ආදරේ මට උන්වහන්සේ හමු වෙච්ච විදිය මම දැක්කේ විදිය උන්වහන්සේ තාම දන්නෙත් නැහැ ඉතින් මම ගොඩක් කලින් ඉඳන් මෞපිය වන්දනා වැඩසටහන් 2008 9 වගේ ඉඳන් කරනවා අපේ හාමුදුරුවන්ගේ මෞපිය වන්දනාවක් මට ඉස්සල්ලාම පෙන්වුවේ අපේ පොඩි හාමුදුරුව කෙනෙක් ඒක කියපු විදිය ඕනේ නැහැ කොහොම හරි ඇවිත් කිව්වා හාමුදුරුවනේ මේ තවත් එක්කෙනෙක් ඇවිදilla මෞපිය වන්දනා කරනවා කියලා ඉතින් කොහොම වුණත් වැඩේ හරි ලස්සනයි හාමුදුරුව මටත් වඩා හරිම ලස්සනට ඒ උතුම් වැඩසටහන මෙහෙවනවා ඉතින් අපි අඳුනගත්තට පස්සේ දැන් සමහරු කියනවානේ කවි බණ කියන කෙනා කවි බණට කැමති නැහැ බණ කියන කෙනා බණට කැමති නැහැ කියලා මිනිස්සු අතරත් එහෙම එක එක කතා තියෙනවා අපි අතර එහෙම දේවල් නැහැ සහෝදරයෝ වගේ මේ ගමන ඉස්සරහට සාසනයට මෙහෙවරක් කරන්න අපි හැමෝම වෙරදරන්න ඉතින් අම්මයි තාත්තයි කියන්නේ කොච්චර වටින දෙන්නෙක්ද කියලා අපේ හාමුදුරු ඕන තරම් බණ ඔබට කියලා ඇති ඒ නිසා අද දෙක එකතු කරලා වැඳගෙන අම්මටයි තාත්තටයි කවි දෙකක් කියලා අපි දේශනාව අවසන් කරමු මම එකයි ඔබ වහන්සේ එකයි මොකද මේ හාමුදුරු බණට අද එන්න කියලා කතා කළාට පස්සේ ඊයේ තමයි බණ කියන්නේ මොකක්ද කියලා මට කිව්වේ එතකොට එන ගමන් තමයි කවි ටික බෙදාගත්තේ ඔබ වහන්සේ මේක කියන්න මම මේක කියන්නම් කියලා මම මෙතෙන්ට එනකන් ගිනිපත් වෙවි යාවි මොකක් වෙයිද දන්නේ නැහැ කියලා කොහොම හෝ වේවා හරිම ලස්සනට වැඩසටහන කෙරුණා දස මාසයක් කුස තුල දරු අම්මා රතුලේ සොදු කිරි හරිමාවත මෙයි කියා පෙන්නෝ මගේ අම්මා මෙතේ බුදුන්ටත් කාලියෙන් නිවන් ලබනු අම්මා බඩගිනි දැනෙන විට අම්මේ කිය වෙන්නේ නිදිමත ආවාම අම්මව සිහි වෙන්නේ බය හිතෙනකොට මව් තුරුලේ ගුලි වෙන්නේ සිහි කර සුවඳ මව් නමටයි පින් දෙන්නේ දහඩිය කැට පොළොවේහෙලා දුක් විඳි මාගේ පියා ගිනියෝ
වැඩ කරලා මොදල් සෙවව පියා ඉල්ලන හැම දෙගෙන විත් දුන්නේත් මගේ පියා මෙතේ බුදුන්ටත් කාලියෙන් නිවන් ලබනු පියා දරුපෙම නිසා ජීවිත බර වැඩි වෙච්චි අප ගැන සොයන්නට ගොස් සිත වෙහෙසෙච්චි යායුතු ගමන පහදාදී වැහැරෙච්චි මෙපිනෙන් නිවේවා හැදු වැඩු අප පච්චි පිංවතුනි ඔක්තෝම්බර් මාසේ 9 වෙනිදා පෝය දවසේ රුධිර දානමය පින්කමක් පැවැත්වෙනවා දම්දී අසපුවේ තරුණ දුවල පුතාලට සංසාරේ කරගන්න ලැබෙන මහා පින්කමක් සමුදුර පරයන්ඩ රුහිරේ දන් දීපු මගේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස තම රුධිරේ දන් දුන්නු තරම් නිමක් නැ ඔබට පුළුවන් නම් ඒ රුධිර දාණය වෙනුවෙන් ඔබගේ ඒ උත්තම පාරමිතාවට දම් දී අසපුවේ 9 වෙනිදා පෝය දවසේ දවස පුරාම ලේ දන් දීමේ කටයුත්තක් සිද්ධ වෙනවා මගේ ජන්මදිනේ ඔක්තෝබර් 10 වෙනිදා ඒ වෙනුවෙන් 10 වෙනිදා උදෑසන 100ක් කිරි අම්මාවරුන්ට කිරි දානයක් පැවැත්වෙනවා ඉතින් අපේ හාමුදුරුවන්ටත් ඔය ඇත්තන්ටත් ආරාධනා කරනවා කේක් කෑල්ලක් වළඳලා යන්න එන්න කියලා ඒකත් පොදුවේ ආරාධනා කරන ගමන් පොය දවසේ දවල් 12:30ට ITN රූපවාහිනියෙන් චුල්ලකම්ම විභංග සූත්‍රයම ඔබට අහන්න පුළුවන් ආයෙත් අමතක වෙලා තියෙන අයට ITN එකෙන් පොය දවසේ 12:30ට දවල් 1ට ස්වර්ණවාහිනිය අමාදහරෝස්සේ ඔබට පුළුවන් මාතර විහෙරේන පුදුමිමේ සිට සජීවීව විහිදුවා හරින ප්‍රේතවත්තුවේ කටින ආනිසංස ගැන ඔබ නොයසූ විශේෂ දහම් දේශනාවක් මේ පෝය දවසේ හන්න. නොවැම්බර් පෝයට අපි හිතාගෙන ඉන්නවා අපේ සිරිනන්දහාම්දුරුත් එක්ක මම ආධාර කියන්න අපි බලමු ඒකටත් අවස්ථාවක් ලැබෙයිද කියලා. මේ පළවෙනි පටන් ගැම්ම නිසා ඒකත් එහෙම ඉටු වේවි. ඉතින් ඒකත් මේ වෙලාවේ මතක් කරන ගමන් අපි පින්කම නිමාවටපත් කරමු අපේ හාමුදුරුවනේ. හැමෝම අපිත් එක්ක කියමු සරණයි සරණයි බුද්දං සරණයි 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 ධම්මං සරණයි 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 සංඝං සරණයි 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 මෙතුං සරණයි ඔබට තෙරුවන් සරණයි ආශිර්වාද ගත්තා
පරිස්කාර පූජා කරන අවස්ථාව ඉන් අනතුරුව ස්වාමින් වහන්සේලා ඔබට ආශිර්වාද කරනවා ඇති වන්දනා කරන්න ඉන්න ඉරියව්වෙම සබ්බීතියෝ විවච්ඡන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිච්ඡතු